ඇත්තටම අර මේ නලින් ජයති සමාජමයක් කිව්වා වගේ අපිට එතනින්ම පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ දැන් රටක් නීතිමය වශයෙන් ආයතනික වශයෙන් සහ ව්‍යුහාත්මක වශයෙන් කොච්චර වෙනස්කම් කළත් වැඩක් නැහැ. ඒවට ගැළපෙන මිනිස්සු හැදුන්නේ නැහැ. ඒ කියන්නේ අපිට ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් හදන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන ඒ නිදහස ගරු කරන ඒ වගකීම ගරු කරන මිනිස්සු නැත්තම්. ඒ නිසා ඉතාම බරපතල ප්‍රශ්නය මේ එක පැත්තකින් ශානක ඒ මිනිස්සු හදාගන්නේ කොහොමද කියන එක. ඒක තවත් බරපතල වෙලා තියෙන්නේ පහුගිය අවුරුදු 50ක මං කියන්නේ ගිය අවුරුදු 10 නෙමෙයි මුළු අවුරුදු අපි නිදහසෙන් පස්සේ ගත්ත අර ඒ මහත්මයාත් කියපු විදිහට නිදහසෙන් පස්සේ ගත්තොත් එහෙම අපි මේ මිනිස්සුන් හැදීම සඳහා අපි ප්‍රමාණවත් කාර්යභාරයක් කළා නැහැ. ඉතින් දැන්වත් ඒක පටන් ගන්න ඕනේ ඒ ස්වර්ණමය අවස්ථාව දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒක වැදගත් දෙයක්. මේ ආයතන ව්‍යුහය පමණක් ශක්තිමත් කිරීමෙන් වැඩක් නැහැ කියන එක. දැන් අර ඉස්සල කාරණා වලට ආවොත් ශානක දැන් මේ තුෂාර දිසානායක මහත්මයා ලයිස්තුවක් කියාගෙන ගියා දූෂිතයන් පිළිබඳව. දැන් මහින්ද රාජපක්ෂ මහත්මයාත් ওই දූෂිතයන්ගේ ලයිස්තුවම කියනවා. දැන් මොකද ඒ දූෂිතයන්ගේ ලයිස්තුවේ තියෙන්නේ? ඒ අය දූෂිතය තමයි. ඒ ලයිස්තුවේ තියෙන්නේ මොකද්ද? ඒ අය එක්ක ඉස්සෙල්ලා ඉඳලා දැන් ඒගොල්ලෝ එක්ක නැති අය. ඒ අය තමයි දැන් මේ ලයිස්තුවේ ඉන්නේ. ඒතර ඒගොල්ලන්ට පේන්නේ ඒ දූෂිතයෝ ටික විතරයි. ඒ කියන්නේ සජින් වාස්ගුණවර්ධන මහත්මයා, කමල් ඉන්දික මහත්මයා, සාරුවාසුනිල් මන් දන්නේ සාරුවාසුනිල් කොහෙද ඉන්නේ කියලා හරියට පැහැදිලි කරනවා නම් තුෂාර දිසානායක මහත්මයා තමන්ගේ මේ يعني මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් එක්ක ඉන්නවා කියන එක හරියට පැහැදිලි කරනවා නම් මං හිතන්නේ හොඳයි කියලා. මොකද මම දන්නේ එයා ඉන්නවා කියලා. මර්වින් සිල්වා, නිශාන්ත මුතුවෙට්ටිගම්, මහින්ද අමරවීර වගේ මේ ඒගොල්ලොත් එක්ක ඉඳලා හිටපු අනිත් පැත්තට ගියා. අපි අර කියන්නේ නිකන් පරණයාලු. ඒගොල්ලොත් එකමයි හිටියේ. දැන් තාමත් ඒගොල්ලෝ එක හිටියා නම් අර මහින්දානන්ද අලුත්ගමගේ රෝහිතා බේගුණවර්ධන වගේ කියලා කිසි අවුලක් නැහැ. මේ නම් කියන්නේ නැහැ නේද? එතකොට දැන් කියන්නේ අනිත් පැත්තට ගියන් පස්සේ අපි කියන්නේ අර ඉරිසියාවට කියනවා කියලා. අන්න ඒ කතාව තමයි දැන් මේ වෙන්නේ. අපි කියන්නේ මේකයි. මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්ක ඉන්නවා චෝදනාලාභී. ඒ වගේම මේ ආණ්ඩුවේ මැති ඇමතිකම් දරනවා චෝදනාලාභී. මේ සියලු දෙනාටම විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරා. නීතිය එක හා සමාන ලෙස ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒගොල්ලෝ ආණ්ඩුවේ දින්නේ නැද්ද කියන එක. ඒ නිසා ඒක මත පදනම් වෙන්නේ නැතුව නීතිය සමාන ලෙස ක්‍රියාත්මක කරන්න, ඒක කාර්යක්ෂමව ක්‍රියාත්මක කරන්න සහ නීතිය ඉස්සරහට ගෙනලා දඬුවම් දෙන්න. හැබැයි ඒක සාධාරණ අඩු විභාගයක් වෙන්න ඕනේ. සාධාරණ අඩු විභාගයක් කියන්නේ විත්ති පාර්ශ්වයට තමන්ගේ අදහස කියන්න ඉඩ දෙන්න ඕන. ඒක මිනිෂ්‍යකාරවරය අපක්ෂපාතී වෙන්න ඕන. හැමෝටම බලන්න පුළුවන් වෙන්න ඕන. මේක විවෘත වෙන්න ඕන. මේ විදිය ක්‍රමයකින් තමයි මේ නඩු විසඳන්න ඕනේ. එහෙම නැත්නම් අර මහින්ද රාජපක්ෂ මහත්මයා කරපු විදියට කැලේ උසාවි වලින් කැලේ නීතිය අනුව නෙමෙයි. අනිත් පැත්තෙන් දැන් මේ ආණ්ඩුවේ තියෙන දේශපාලන අධිෂ්ඨානය ගැන නැවත කියනකොට ශානක සමහර අවස්ථාවලදී අපිට ඇති වෙන සැක. උදාහරණයක් ඇරෙයිට ශ්‍රී ලංකන් එයාලයින්ස් අපි දන්නවා බිලියන් ගණන් පාඩුයි. ශ්‍රී ලංකන් එයාලයින්ස් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වලා වැලියමුණ මහත්මයාට, ජේසී වැලියමුණ මහත්මයාට, එවකට සිවිල් ගුවන් සේවා ඇමතිවරයා අර්ජුන රණතුංග මහත්මයා බාර දුන්නා අගමැතිවරයාගේ අනුමැතියෙන් පරීක්ෂණයක් පවත්වලා වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා. 2015 අප්‍රේල් මාසේ මේ වාර්තාව අගමැතිවරයාට බාර දුන්නා. ඒක ඉතාම පැහැදිලිව කියලා තියෙනවා නිශාන්ත වික්‍රමසිංහ මහත්මයා සහ කපිල චන්ද්‍රසේන මහත්මයා, ඒ වගේම නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ මේ වගේ විශාල පිරිසක් මේකේ දූෂණ වලට සම්බන්ධයි. මේ අයට විරුද්ධව අපරාධ චෝදනා නගන්න පුළුවන් කියලා. දැන් අපි අහන්න ඕන අගමැතිතුමාගෙන් අගමැතිතුමාට බාර දීපු මේ වාර්තාව සම්බන්ධයෙන් අද වෙනකම් මොකද වෙලා තියෙන්නේ? අගමැතිතුමා කියාගෙන යනවා ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේ මෙච්චර ප්‍රමාණයක් පාඩුයි, ඒකට මෙච්චර ප්‍රමාණයක් ගෙවන්න අපිට සල්ලිත් නැහැ කියලා. දැන් ඒවට වගකීම් සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කරන්න ඕනේ කියලා වාර්තාවක් ඉදිරිපත් කරාම ඒ වාර්තාවට මොකද වෙලා තියෙන්නේ? ඒකෙන් පේන්නේ අර මේ වංචා දූෂණ වලට විරුද්ධව තිබෙන දේශපාලන අධිෂ්ඨානය කොච්චර අවංකද කියන එක. ඒක අවංක කවුන් පෙන්වන්නේ නැත්තම් මහජනතාවට සැකයක් ඇති වෙනවා මේ අය හොරුන් සමග එකටද ඉන්නේ කියන්නේ. ඉතින් ඒක ආණ්ඩුවේ වගකීමක්, ආණ්ඩුවේක පෙන්වන්න ඕන. දැන් ශානක ඔය කතා ටික දේශපාලන කතානේ, අපි ඒ ටික පොඩ්ඩක් පැත්තකට තියමු. මම අධිකරණයට කැමතියි. අධිකරණයත් දැන් මේ වගේ චූදිතයන්ට එහෙම නැත්තම් චෝදනාලාභීන් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කොහොමද? මම මේක වගකීමෙන් කියන්නේ ශානක ඉස්සෙල්ලාම කියන්නේ. ඔව්. මේකේ තියෙනවා මේ ඉහත නම් සඳහන් සැකකරුවන් මිකී නඩුවට අදාළව සැකකරුවන් වශයෙන් නම් කර ප්‍රකාශයන් සටහන් කර ගැනීමෙන් අනතුරු අදාළ මහේස්ත්‍රාත් අධිකරණ වෙත කරුණු වාර්තා කිරීමෙන් පසු නොපමාව ඉදිරිපත් කිරීමට කටයුතු කරන මේ ඔබට මේ උපදෙස් දෙමි කියලා ලියුමක්. මේක යවන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ දප්පුල දෙලිවේරා අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා, ඒ වගේම රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දිලීප පීරිස් මහත්මිය. මේක යවන්නේ CID එකට. CID එකට කියනවා මේ සැකකරුවන්ව ඉදිරිපත් කරන්න මහේස්ත්‍රාත් අධිකරණය වෙත කියලා. මේක යවන්නේ පහුගිය මැයි මාසේ 12 වෙනිදා. මේක එක වැදගත් මම මේ කියන්න හදන්නේ ඒකේ නම තමයි මේ සැකකාරයා තමයි පොල්පාගොඩ ගමගේ තිලින සජෝත වින්සන්ට්. මේ කියන්නේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු වහන
කියන්නේ හෙටත් නඩුවහන විනිශ්චයකාරතුමෙක් මහේස්ත්‍රාත්තුමෙක් ඔහුට විරුද්ධව තිබෙන චෝදනාව මේ 2014 ජූලි මාසේ පටන් ගත්තා මේ චෝදනාව ඉදිරිපත් කරන්න විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් ඒ කියන්නේ බලපත්‍රයක් නැතුව හොර අලියෙක් බලපත්‍රයක් නැතුනම හොර අලියෙක්නේ අලි පැටියෙක්ව තමන්ගේ සංසදේ තියාගැනීම සම්බන්ධව අම්මා මරලා දෙන අපහුරුදාට අම්මා අලි පැටියාගේ අම්මා මරලා තමයි මේ අලි පැටියාව ගේන්නේ දැන් මේ 2014 ජූලි මාසේ 22 වෙනිදා තමයි මේ චෝදනාව මුලින්ම ගේන්නේ ශානක මට විනාඩියක් දෙන්න මේක අවසන් කරන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යවනවා අද වෙනකන් මේ මහේස්ත්‍රාත්වරයා සම්බන්ධයෙන් ගත්ත තීන්දුවක් නැහැ අනෙක් පැත්තේ මේ මහේස්ත්‍රාත්වරයා ගේ විනය පාලනයේ යටත් වෙන අධිකරණ සේවා කොමිෂන් සභාවට අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා අගවිනිසුරුවරයා දැන් මේ தත්වය යටතේ අධිකරණ සේවා කොමිෂන් සභාවට පේන්න ඕන තමන්ගේ යටතේ ඉන්න නඩුවහන නිලධාරියෙක් අපි දන්නවා දැන් කවුරු හරි පුද්ගලයෙකුට චෝදනාවක් ඉදිරිපත් වුනහම එයා ඉදිනෙදා වැඩ කටයුතු කරන එක වෙනම එකක් නමුත් නඩුවහනවා කියන එක ඊට වඩා වෙනම දෙයක් ඒක වගකීමක් සහිත චෝදනාලාභී පුද්ගලයෙක් නඩුවහනකොට අධිකරණ සේවා කොමිෂන් සභාවේ මම මේක ඉතාම වගකීමෙන් කියන්නේ මම මේක පෞද්ගලික වගකීම් බාර ගන්නවා අධිකරණ සේවා කොමිෂන් සභාවේ යුතුයකමක් තියෙනවා ඒ සම්බන්ධයෙන් පියවරක් ගන්න නමුත් අද වෙනකන් අධිකරණ සේවා කොමිෂන් සභාව පියවරක් අරන් ගත්තේ නීතිපති දෙපාර්තමේන්තුව මේ අවපු නියමයේ අනුව උපදේශ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළාද නෑ මම අහන්නේ එතකොට අපි අර දේශපාලන කාරණා පැත්තකින් තියමුකෝ මේ විදියට සාමාන්‍ය තත්ත්වයන් යටතේ පවා නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මේ රටේ මොකක්ද අපි අහන්න තියෙන ප්‍රශ්නය නීතිය බයද ඒක තමයි ඇත්තට ප්‍රශ්නේ මේකේ නීතිය බයද කියන ප්‍රශ්නේ තමයි අපිට තියෙන්නේ මේ සියලු දෙනාටම සමාජයට ආදරය කරන ලංකාවට ආදරය කරන අපි හැමෝටම තියෙන මේ ප්‍රශ්නේ දැන් මා යොමු වෙන්නේ නීතිඥ තුෂාර දිසානායක මහත්මයාට පිවිතුරු හෙළවරුමේ ප්‍රචාරක ලේකම්තුමනි තව එක ප්‍රශ්නයක් මට තියෙනවා දැන් මේ මම හිතන්නේ ඔබට ප්‍රශ්න ගණනාවක් ඉදිරිපත් වුණා මේ මේ පිළිතුරු දෙන්න ඒකට අමතරව තව එක ප්‍රශ්නනේ මහින්ද රාජපක්ෂ මහත්මයා එක්ක ඉන්න මේ පිරිස අපි ගත්තොත් මේ පිරිසට දූෂණ චෝදනා තියෙන අය අපි දන්නවා මහින්ද රාජපක්ෂ මහත්මයා වතාවක කියනවා ඉඳගෙන මගේ අතින් විච්ච ලොකුම වැරද්ද තමයි වැරදිකාරයන්ට දඬුවම් නොදීම මේ වටේ ඉන්නේ හොරකම් කරද්දි ඒව නවත්තපො නැති එක කියන එක කියනවා එතුමන්ගේ හඬින් මේතුමා ඒක කියනවා ඇයි මේ මිනිස්සු එක්කම ඉස්සරහට යන්නේ අලුත් පිරිසක් එක්ක යන්න බෑද ඔබ වගේ තරුණ අලුත් දේශපාලනඥයෝ ඉන්නවා එන අය ඇයි මේ මේ හොරු වයින් කළා අලුත් කට්ටියක් එක්ක ඉස්සරහට යන්න බැරි ඊටම හොඳ ප්‍රශ්නයක් ඕක සාපේක්ෂයි මාලියද්ද මැතිතුමනි දැන් බලන්න මේ මේගොල්ලන්ගේ විග්‍රහය ගැන හරිම කනගාටුයි සමහර වෙලාවට දැන් බලන්න පැනමා පත්‍රිකා සම්බන්ධයෙන් පහුගිය දවස්වල විශාල ආන්දෝලනයක් ඇති වුණා මේ රටේ එවකට හිටපු විදුලි බල අමාත්‍යවරයාගේ උපදේශකවරයෙක් ඔහුට වෙනත් චෝදනාවක් තියෙනවා උපදේශකවරයෙක් එම ලයිස්තුවේ ඉන්නවා කියලා ප්‍රකට වුණා විද්‍යාමරපාල මහත්මයාගේ නම කියමුකෝ පැනමා පත්‍රිකාවල ඔහුගේ නම නැහැ ඔහුගේ නම නැහැ එතකොට ඒක වැරදි ඒ කතාව ධනපා පත්‍රිකා පිළිබඳ පරීක්ෂණයක් පවත්වනකම් ඒ පිළිබඳව කිසිම වදයක් පළ කරන්න බෑ සම්පේ කරන්න බෑ මෙතුමාට අන්න නමුත් අද ඔබතුමා මහේස්ත්‍රාත්තුමා පැහැදිලිවම තාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පැමිණිලට උත්තරේ දිලා නැ කට උත්තරේ 18 වෙනිදා දෙන්නේ නෑ මම කියනවා මම පැහැදිලිවම කියනවා මේ ගැන මරණ ගිරාපු අලි විශ්වාසනාසේ කොහමද කියන්නේ දබුනාසට ඒක පාක්ෂිකව එහෙම කියන්න බෑ වගකීමක් ඇතුව වැඩකටයුතු කරන්න ඉතාලම පැහැදිලි මේ ගරු මේ මෙතනදී අපි රටට කතා කරනවා ඔබතුමා කොහොමද එහෙම කියන්නේ පරීක්ෂණයක් දෙනවා පරීක්ෂණයක් ඔබ සාක්ෂි දෙනවා වාර්තාවක් තියෙනවා විගණන වාර්තාව මත පදනම් වාර්තාව නෙමෙයි මෙන්න මේ විගණන වාර්තාවේ ඔක තියෙනවා මේ ප්‍රවාදක සාක්ෂි මෙතන ජනගත කරන්න හදන්න එපා ශානක මට
විනාඩියක් දෙන්න පුළුවන් මම ඒකට උත්තරයක් දෙන්න මේ වෙලාවේ. දැන් මේ තියෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුව යවපු ලියුමේ පිටපතක්. මේකේ තිබෙනවා ඔව් මේ හරි. ඒ ඔබතුමා දන්නේ නැති එකනේ මම දන්නවා. මේක වග කියනවා. මේකේ තිබෙනවා පොදු දේපළ පනත යටතේ සහ ඊළඟට වනජීවී පනත යටතේ මේ පුද්ගලයාට විරුද්ධව චෝදනා ඉදිරිපත් කරන්න පුළුවන් ප්‍රමාණවත් සාක්ෂි තියෙනවා කියලා. මේක යවනවා. හරිද? මේක යවන්නේ මම අර ඉස්සෙල්ලා කියපු විදිහට අතිරේක සොලිසිටර් ජෙනරාල්. මගේ ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. මේ යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ මහත්මයාටයි පොල්පාගොඩ ගමගේ තිල්න සජෝත වින්සන් කියන මහත්මයාට සහ තව 3 දෙනෙක් ඉන්නවා 4 දෙනෙකුට. කිව්වා එන්න කියලා මේක තිබුණේ මේක යවුවේ 12 වෙනිදා 13 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එන්න කිව්වා. මම ඒක වගකීමෙන් කියන්නේ ගිය සිකුරාදා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එන්න කිව්වා උදේ 9:00 මාරට ප්‍රකාශයක් ගන්න. මොකක්ද වුනේ? මේ පුද්ගලයා ලියුමක් කියව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කල් දෙන්න 18 වෙනිදා වෙනකන් කියලා. දැන් මගේ ප්‍රශ්නේ මේකයි නැවත වරක් ඒ දිනේ කියපු නිසා. සාමාන්‍ය මිනිහෙකුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එන්න කිව්වම ප්‍රකාශයක් දෙන්න මට පුළුවන්ද ලියුමක් කියවලා මට කල් ඉල්ලන්න? ඒක ලංකාවේ සිද්ධ වෙලා තියෙනවද? නෑ. මෙතන වෙලා තියෙන්නේ මේ මහේස්ත්‍රාත්වරයෙක් නිසා. ඒක තමයි මගේ ප්‍රශ්නේ. මහේස්ත්‍රාත්වරයෙක් දැන් මේ කතාව ගොඩක් පරණයි. මේක මේ හරි සරල කතාවක් නෙමෙයි. මේක එන්නේ මේ 2014 ඉඳලා සාක්ෂි අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා. සුදු හුණු ගන්න යන්න එපා. අපි කියන්නේ නීතිය ඉස්සරහට ගේන්න. නීතිය ඉස්සරහට ගෙනල්ලා සමාන ලෙස නීතිය ක්‍රියාත්මක කරලා ඔහුට විරුද්ධව ක්‍රියාත්මක කරන්න ඒ අතරේ අධිකරණයේ ගෞරවය ආරක්ෂා කරගන්න ඔහු විනිශ්චය ආසනයෙන් බස්සන්න. ඒ වෙනකන් අඩු ගානේ සාමාන්‍ය රජයේ සේවකයෙකුට චෝදනාවක් ඉදිරිපත් වුනාම ඉන්ටර්නෙට් එක තමයි විනය පරීක්ෂණය කරන්නේ. නමුත් මෙතනදී එහෙම නැත්තම් ඒක බරපතල ප්‍රශ්නයක්. දැන් මීට කලිනුත් තුෂාර දිසානංග මහත්මයා දැන් සාමාන්‍ය නීතිඥවරයෙකුට මේ මහේස්ත්‍රාත්වරයෙකුට එහෙම චෝදනාවක් ආවම කරන්නේ ඔහුගේ වැඩ තහනම් කළා එහෙම නැත්නම් ඔහු මේ ඔහු නඩු ඇසීමෙන් වළක්වලා තමයි කරන්නේ නේද? එහෙම නේද? නීතිඥ මා මේ පිළිබඳව කිව්වේ මේක සදාචාරාත්මක නෑ මේ අවස්ථාවේදී කතා කරන එක. මොකද ඔහු ඔහුගේ විත්තිවාචකය ඔහුගේ කාරණාවන් තවමත් ඉදිරිපත් කරලා නැති නිසා මේ කාරණා තුල මට කියන්න තියෙන්නේ මේ ආණ්ඩුව බොහොම සර්වතෝභද්‍ර නිකන් සුදෝසුදු වතින් ඉන්න ආණ්ඩුවක් කියලා මෙයා හදන්න හදනවා. දැන් බලන්න කෘෂිකර්ම අමාත්‍යාංශයට ගොඩනැගිල්ලක් ගත්තා මාසිකව රුපියල් 2,10,00,000කට මිලියන 1,373යි සම්පූර්ණ වටිනාකම මේ බද්දේ මේ එකක්. ඔබතුමාගේ රාවේ පත්තරේ මේක අපි තමයි පළවෙනි පාරට රාජිත බොරුකියයි කියලා. ඔව් බොහොම ස්තුතියි. රාජිත බොරුකියයි කියලා ඔබතුමාගේ රාවේ පත්තරේ එක කියනවා. ඒ වගේම රාවේ පත්තරේ තව කියනවා මේ ආණ්ඩුවේ කරුම්කා ජාවාරම ගැන. ඔව් කරුම්කා ජාවාරම ගැන මුදල් අමාත්‍ය තුමාට පැහැදිලිවම චෝදනා එල්ල වෙන ආකාරය. ඒ විතරක් නෙවෙයි අක්කර 40ක හොරොප්පු හදලා ඇමති සොයුරු පලාබබෙක් විකුණලා කවුද මේ අමාත්‍යවරයා? කවුද අමාත්‍යවරයාගේ පළාත් සභා මන්ත්‍රීවරයා? රිෂාඩ් බදුදින් ඔහුගේ සොහිරා රිෆ්ෂාන් බදුදින්. ඒ විතරක් නෙමෙයි මේ ඇබිදෙන මන්තිරු ගලවලා මේ පෞගේ කාලේ ඇති කරපු මේ තත්ත්වය තුල පොදු දේපළ පනතයටද නඩු පවරන්න පුළුවන්. ඇයි මේ සිවිල් සංවිධාන කටවාගෙන ඉන්නේ? ඇඹිලි පිටියේ ව්‍යාපාරිකයෙකුට රුපියල් 4,40,00,000ක් අරන් දෙන්න වජිරමැදි හත්පේ. කවුද කියන්නේ? මෞබිම පත්තරේ කියන්නේ මැයි දින රැලියට රුපියල් 1,10,000,000ක් ලබා දුන් නිසා. මේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය. ඒ විතරක් නෙවෙයි කරුණකා ජාවාරම්, තඹ ජාවාරම් මේ විදියට යනකොට මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය ඔබතුමන්ලා හොදන්න හදන්න එපා. මේ ආණ්ඩුව ඔබතුමන්ලට හොදන්න හැග පුළුවන් ආණ්ඩුවක් නෙවෙයි මේ මාස 16 තුල කරලා තියෙන දේවල්. දැන් ඔබතුමා කියනවා ශිරාණි බණ්ඩාරනායක ගරු අගවිනිසුරුතුමිය ඉවත් කිරීම සම්බන්ධයෙන් බොහෝම කනගාටුදායක තත්වයක් කියලා. අපි කියමු මොහන් පීරිස් ගරු අගවිනිසුරුතුමන් සම්බන්ධයෙන් කවුද අනුගමනය කරේ මේ ආණ්ඩුව? හරියට අර මේ ආණ්ඩුව අනුගමනය කරපු ක්‍රියාමාර්ගය තමයි අර ආණ්ඩු මාරු වුණාම ඩිපෝවල ඩිපෝ අධිකාරීවරු වෙනස් කරන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් ආවම හිටපු ඩිපෝ අධිකාරීව කණෙන් අල්ලලා එළියට දාලා කළු තෙල් වක් කරලා නාවලා තව එක්කෙනෙක් මෙතන දාලා කොන්දොස්තර කෙනෙක් ඩිපෝ අධිකාරී කරලා. මෙන්න මේ විදිය තත්වයක් තුළ මේ පෞගිය අගවිනිසුරු මොහන් පීරිස්ගේ ගෙදරට ආසාද් සාලි කියන මන්ත්‍රීවරයා පැනලා අද මේ කරපු දේ මොකද්ද? මොහන් පීරිස් ඉවත් කිරීමේ කටයුත්තේදී පෙළපාලිගේ කවුද? අපි අලුත් කඩේ අධිකරණේ පස්පාගෙන මිනිස්සු අපි දන්නවා මේ මූණු කවුද තිබුණේ කියලා. එතන නීතිඥ කවුද බෝඩ් අල්ලගෙන හිටියේ කියලා. නීතිඥ මේක පැහැදිලිවම අගවිනිසුරු
තුමන්ගේ පත්කිරීම් සහ ඉවත්කිරීම් සම්බන්ධයෙන් මේ ආණ්ඩුව ගෙනිච්ච වැඩපිළිවෙල පැහැදිලිවම සදාචාර සම්පන්න නැහැ. නීතිඥ තුමනි දැන් ගෞරවයක් ඇතුව යමක් කරන්න දෙන්න. සමාව වෙන්න ඕන. මම මේ ඔබට බාධා කරනවා. මේකේදී පූර්වාදර්ශය ලබා දුන්නේ මේ මේ මහින්ද රාජපක්ෂ රජේ ශිරාණි බණ්ඩාරනායක මැතිණියගේ මේ මේ සියලු දේවල් පැය 72ක් තුළදී අහලා ඉවර කර පැය 72ක් හෝ 24ක් තුළදී. ඒකට අමතරව අගමිනිසුරු කෙනෙක්ව ගෙදර යවනකොට කිරිබත් කාලා රජේ ඇමතිවරු ගිහිල්ලා කිරිබත් කාලා රබන් ගහලා ගෙදර යවන සිරිතක්. ඒක හරි කැතයි නේද? එතනින් නේද ආරම්භ වුනේ? ඒ මම දන්නේ නැහැ. ඒ කියන රබන් ගෑයිලි කිරිබත් මගේ ඇස් දෙක නේ දැකපොදේ. මගේ ඇස් දෙක නේ මම දැකපොදේ. ඒ ඉස්සර නිල නිල ඉබඳු දෙක සාක්ෂිකරුවෙක් නොවුණු නිසා මට ඒ ගැන කියන්න බෑ. රබන් ගහන්න කිරිබත් කන එක නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ ශිරාණි බණ්ඩාරනායක අයින් කිරීමේ වැරදි පූර්වාදර්ශයක් තියෙනවා නම් ඔබ කිව්වා හරි. ඒ පූර්වාදර්ශය ඒ පූර්වාදර්ශයම යලිත් වරක් සිදු කිරීම සාධාරණද? ඉතින් ඒ නිසා මම ඒ ගැන ඊට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද මේ ආණ්ඩුව මේ මාස 16ක කාලය තුල මේ ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. මේ ආණ්ඩුව ජනතාවට වැඩබර පටෝලම් ජනතාව පෙළලා දාලා තියෙනවා. කම්කරුවගේ අයිතිවාසිකම් නැති කරලා කම්කරුවගේ EPF එක ETF එක අඩතුරට ලක් කරලා තියෙනවා. ඔහුගේ ඉදිරි සුරක්ෂිතභාවය රැකියාවන් සම්බන්ධයෙන් විශ්‍රාම වැටුප අහිමි කරලා තියෙනවා. අද රෙදි කෑල්ලක් දෙන්න බැරි ආණ්ඩුවක් මේක. අද මේ ආණ්ඩුවට මේ තියෙන අණුව ජාතික ආරක්ෂාවට පැහැදිලි වගකීමක් ඇතුව දෙන්න බෑ. ඒ නිසා මේ ආණ්ඩුව නොහැකියාව නළලේ කොටපු ආණ්ඩුව නොහැකියාව නළල කොටපු ආණ්ඩුවක්. ඒ නිසා මේ ආණ්ඩුවට මේ දූෂණ වංචා වැළක්වීමේ ක්‍රියාදාමය ඉදිරියට ගෙනියන්න බෑ. මට කනගාටුවෙන් කියන්න තියෙන්නේ අපේ මිනිස්සු ජනවාරි 8 වෙනිදා වැන්දේ කාක බෝධියකට වැඳලා මේ මිනිස්සු මල් පහන් පූජා කරලා තියෙන්නේ සැබෑ බෝධියකට නෙමෙයි කාක බෝධියකට. ඒකයි මට මේ ආණ්ඩුව ගැන කියන්න තියෙන්නේ. ඉතාමත්ම පැහැදිලි ඔබතුමන් කියන දේ ප්‍රචාර කළේ කම්තුමන් පිළිතුරු හෙළමුණේ නීතිඥ තුෂාර දිසානායක. දැන් අවසන් වටේ මේ මා දැන් ආරාධනා කරන සූදානම් වෙන්නේ විදුලි බලහ පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මැතිතුමන්ට. ඇමතිතුමනි දැන් මේ මම එකඟ නැහැ තුෂාර දිසානායක මහත්මයා කියපු මේ මේ අවසාන කාරණාවට. ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ගෙදර ආරිනකොට රබන් ගැහුවා කිරිබත් දුන්නා. උදේ පාන්දර ඒතන ඒකට මම සාක්ෂියක්. මොකද මම එතනින් මගේ දියණිය අරගෙන මේ පාරේ යනකොට මේ අත්දකපු දෙයක්. මේක කනගාටුදායක තත්ත්වයක්. නමුත් ඔය කියන විදිහට මොහාන් පීරිස් මහත්තයා ගෙදර යවපු ක්‍රමය වැරදි නේද? සහ එතනින් එහාට කිසිම දෙයක් වුණේ නෑ නේද? ඒ තිබිච්ච ජවය අනිත් වංචා දූෂණයන්ට එරෙහිව තිබුණේ නෑ නේද රජයට? නෑ මෙහෙමයි. කිසිම දෙයක් වුණේ නෑ, මෙලෝ දෙයක් වුණේ නෑ කියලා කියනවා නම් පට්ට බුරු. ජනාධිපතිගේ සහෝදරයා බැසිල්ව අත්අඩංගුවට ගත්තා. දැන් චෝදනා දෙකකට. පුතාව අත්අඩංගුවට ගත්තා. ඉතාම බරපතල CSN නාලිකාව කියන දැවැන්ත ආයතනයේ හොර සල්ලි වලින් ගොඩනැගුවේ. හම්බ කරේ නෑ, වෙන රස්සාවක් කරේ නෑ නේ ඔයගොල්ලෝ. හරි, මේ ලුතිනන කමෙන් පුළුවන්ද මේ CSN නද? හරි, එතකොට ඒව දන්නේ නැත්නම් මේ මහත්තුරු මේ රටේ කොළඹ මේ ජීවත් වෙච්ච මිනිස්සු නෙමෙයි. එතකොට රාජපක්ෂලා මෙලෝ රහක් නැතුව හිටපු මිනිස්සු දේශපාලන තානාන්තර වලින් කෝටි ප්‍රකෝටි පොතිය වෙච්ච හැටි, නීති විද්‍යාලයෙන් එළියට ආපු මේ නවක නීතිච්ච මහත්තයා මේ රටේ දැවැන්ත නීතිඥ ආයතන ගොඩනගලා ඒව කෝටි ප්‍රකෝටි ගණන් වලට විකුණලා ඒවත් වැඩි ගණන් දාලා විකුණලා වංචා කරපු හැටි අද එළි කරවලා තියෙනවා. NR සමාගම. හරි, එතකොට මේ ඒව විහිළු කතා. මම මේ උගා පෞද්ගලික නිසා කියන්නේ නැහැ. ඉතින් ඒව දන්නේ නැතුව ඉන්නවනම් මම දන්නේ නැහැ කියලා කියනවනම් මට ඒකට උත්තරයක් නැහැ. මම ඒකට අපිට කතා වෙන්න බෑ. හැබැයි මම එක දෙයක් කියන්නම් ඔබට. ශිරාණි බණ්ඩාරනායක මැතිණියව නීති විරෝධීව ධූරයෙන් පහ කිරීමේ පාර්ලිමේන්තු හරහා අරංගිය ඒ ව්‍යාජ ක්‍රියාවලියට එරෙහිව උද්ඝෝෂණය කරන්නට එකතු වෙච්ච අය අතර මමත් කෙනෙක්. මම දැක්කා කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම සහ තවත් කණ්ඩායමක් අපේ උද්ඝෝෂණ විරුද්ධව පෙළපාලි යනවා. ඒක ඔවුන්ට අයිතියක් තියෙනවා. හැබැයි මට තාම මේ මෙතුමා මේ කතාව කියනකොට මට මැවිලා පේනවා මේ කතාව ඇදුලා ආවේ මේ මේ නිසා. මහින්ද කහඳගමේ කණ්ඩායම පොළු අරගෙන දිග අඩි 4-5 පොළු අරගෙන යන ගමන් කියනවා ඔහුගේ සටන් පාඩ. යුක්තිය අපිට කරන්න, අධිකරණය අපිට දෙන්න.
මහින්ද කාදගම කියනවා යුක්තිය අපීට්ටු කරන්න ඉතුරු කණ්ඩායම කියලා අධිකරණය අපිට දෙන පොල්ල කරකු කරමු. ඕම යනකොට තමයි මම S2 කට දැක්කා පරිසරවේදියෙක් ඉන්නවා මේ කාර්යවසම්. කාර්යවසම් මේකට පැටලෙවුණා. උඩ පැනලා අර ෆ්ලයින් කික් එකකින් ගෙහුවා පින්තූර වැටලා දුන්නා. මේක අතරම අර ඒව සාක්කෙදී හංගන්න බැරි. ඒ කාර්යවසම්ට මම ඒතර කලින් දැනන් හිටියේ නෑ කාර්යවසම් කියලා. කාර්යවසම්ට උඩ පැනලා අර එකකින් ගෙහුවා. හරි? එහෙව් පිරිසක් තමයි මේ රටේ අධිකරණය ගැන තීරණ ගන්න. හරි? එහෙම කැලෑ නීතියක් තිබුණේ. ඒවද නැහැ. අද අපි මේ කතා කරන්නේ කාර්යක්ෂමතාවය නැතිකම ගැන. ජනරජන මහත්තයා තෙන්නකෝන මහත්තයලා ඒ අද කතා කරන්නේ කාර්යක්ෂමතාවය නැතිකම ගැන. උනන්දුවම නැතිකම ගැන. මට ඒව ගැන වාදයක් නැහැ. ඔය කියන බොහොම දේවල් ගැන මට එකඟ වීම තියෙනවා. නමුත් ඔබතුමාලාගෙන් මම වෙනස් වෙන්නේ මම ආණ්ඩුව ඇතුලේ ඉඳලා ආණ්ඩුවේ වගකීම් දරමින් මේ ක්‍රියාවලිය ශක්තිමත් කරන්න උත්සාහ කරන කෙනෙක් හැටියට ජනතාවගේ ඡන්දයක් ඉල්ලුවා. ඉතින් ඔබතුමා තව කතාවක් කිව්වා. අත වශයෙන්ම මේ හොරුන් විතරක් නෙමෙයි ලක්ෂ ගණන් ඡන්ද දෙන්නේ. අපිට ලක්ෂ ගණන් දුන්නා. ඒ නිසා මේ රටේ ඉන්න හැමෝම මෝඩයොත් නෙමෙයි. හොරුන්ටත් ඡන්ද දෙන පිරිසකුත් ඉන්නවා. දැනුවත් මිනිස්සුන්ට අපේ ප්‍රතිපත්තිමේ දේශපාලනයට ඡන්ද දෙන පිරිසකුත් ඉන්නවා. ඒ නිසා මේකේ දෙපැත්තක් තියෙනවා. ඒ නිසා ප්‍රශ්නයක් තියෙනවා. දේශපාලනික ප්‍රමුඛතාවයේ උනන්දුව අඩුවීම පිළිබඳ සැබෑ ප්‍රශ්නයක් තියෙනවා. හරි ඒකට අපිත් පංගු කාර්. ඒ වගේම කාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. නමුත් අල්ලස්සා දූෂණ විමර්ශන කොමිසමට අවශ්‍ය කරන සියලු පහසුකම් මේ ආණ්ඩුව දීලා තියෙනවා. පරීක්ෂණ කටයුතු කරන්න ආණ්ඩුවට බෑ. අධිචෝදනා කරන්න ආණ්ඩුවට බෑ. අල්ලස්සා දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ වගේම බාර ගන්නවා. මම දන්නවා සභාපතිතුමා බොහොම ස්වාධීන කෙනෙක්, කාර්යක්ෂම කෙනෙක්. අධ්‍යක්ෂ ජනරාල්තුමිය බොහොම ස්වාධීන කෙනෙක්, කාර්යක්ෂම කෙනෙක්. හැබැයි නඩු නැ. බඩු නැ. මිනිස්සු හොල කෝ කිය. අර ජනතාවගේ මන්ත්‍රීතුමා අහනකොට කෝ නඩු කියලා මට අහන්නේ කතා කෝ නඩු. ඒ නිසා කරුණාකරලා මේ කොමිසමේ ස්වාධීනත්වය අපි නීතියෙන් දීලා තියෙන ඔබතුමාලට අවශ්‍ය බලය මේ කොමිසමට කියන්න මම මේ මට මේ කියන්න පුළුවන් ක්‍රමය මේකයි. පහසුකම් ටික ඉල්ලපු දීලා තියෙනවා. තව පහසුකම් මදී කියලා කිව්වොත් ඒ නීතියේ ක්‍රියාදාමයන් තුළ පහසුකම් දෙන්න පුළුවන්. හැබැයි ජනතාත්මරමනේ මන්ත්‍රීතුමා අහනකොට කෝ නඩු කියලා ආණ්ඩු ඇමති කෙනෙක් හැටියට මට කියන්න තියෙන එක තමයි එතුමා කියන එක ඇත්තේ කියලා. ඒතකොට අල්ලස් කොමිසමේ මහත්වරුට ඒ රාජකාරී කරන අවංක දක්ෂ නිලධාරීන්ට මේ ප්‍රශ්නේ තේරුම් ගත යුතුයි. ඔබගේ විශ්වාසනීය භාවය නැති වුණොත් මේක ආණ්ඩුවේ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි රටේ පුරවැසියාගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයක්. හොරු තක්කඩි hina වෙනවා කොනොඩු නැහැ කියලා. ඒ වගේම මේ වැදගත් තර්කයක් මේ දවසේ වැදගත්ම තර්කයක් ඉදිරිපත් කරා අපි සංජීව මහත්තයා කියපු දේවල් වලින් මේ ආණ්ඩු පක්ෂයේ අයට තියෙන චෝදනා විමර්ශනය වෙන්නේ නැහැ කියලා. ඒක මොඩි අත්තක් තියෙනවා. ඒක අත්තක් තියෙනවා. ආණ්ඩු පක්ෂයේ අයට විරුද්ධව ඇත්ත හරි බොරු හරි චෝදනා ඉදිරිපත් කරන්න පුරවැසියන්ට අයිති තියෙනවා. ඉදිරිපත් වෙන සෑම චෝදනාවක්ම ඇත්ත නෙමෙයි. ඒ තර්කය අපි දන්නවා. අපි වෘත්තීය නීතිඥවරු නඩු කියපු නීතිඥවරු සමහරු ඉන්නවා. එහෙම නැහැ නීතිඥවරු දෙන සුදුසුකම් ලැබපුවා. අපි ජීවිත කාලේ අවුරුදු 20ක් රටේ තියෙන ඉහළම අධිකරණවල නඩු කියලා පළපුරුද්ද තියෙන මිනිස්සු. එතකොට ඒ එනිසා හැම චෝදනාවක්ම ඇත්ත නෙමෙයි. ඒතර ආණ්ඩුව ඇතුලේ ඉන්න චෝදනාවට ලක් වෙච්ච හැම කෙනාම වරදකාරොත් නෙමෙයි. හැබැයි ආණ්ඩුව ඉන්න කෙනෙක් හැටියට අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපේ ආණ්ඩුව ඇතුලේ ඉන්න චෝදනාවට ලක් වෙච්ච අයගේ පරීක්ෂණ කටයුතු ප්‍රමාද වීම තුළ අපිත් එක්කම ලැජ්ජා වෙනවා. ඒ නිසා මගේ නම් ප්‍රාර්ථනය ආණ්ඩුවට සම්බන්ධ දූරදරණ අයගේ ෆයිල් ටික මුලින් විභාග කරන්න. සාක්ෂි තියෙනවා නම් නඩු දාන්න. නැත්නම් නිදහස් කරන්න. හරි එනිසා පුද්ගලයන්ගෙන් නම් වැඩක් නැහැ. එක්කෙනෙක් නෙමෙයි කීදෙනෙක් තියෙනවා. ආණ්ඩුව ඇතුලේ ඉන්න. ආණ්ඩුව ඇතුලේ ඉන්න 10-15 තුන් විරුද්ධ චෝදනා තියෙන. එනිසා කරුණාකරලා දෙයියන්ගෙන් නම් අල්ලස් කොමිසම්. මම මේ කියන්නේ. අහන් ඉන්නවා. මං හිතන් ඉන්නවා මේක අහන් ඉති කි. රටේ තියෙන ප්‍රධාන වැඩසටහනක් කි. හරි? කරුණාකරලා ඔය ෆයිල් ටික අරගෙන මේ මාස දෙකේ ඉවර කරලා දාලා මේ කියන කතන්දර ඉවර කරලා දා. මුළු රැජ්ජාවත් මේක සුකරන්නේ මේ. හා අර උගත් මේ වෛද්‍යතුමා කියනකොට කෝ නඩු කියලා කොමිසමේ කට්ටිය ලැජ්ජ වෙන්නේ නැහැ. සභාපතිතුමා මේ අපි බොහොම ගරු කරන හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විශේෂකාරතුමා ලැජ්ජ වෙන්නේ නැහැ. හිතේ ඉඳලා මේ කරුණා කළා. කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ඔබතුමාලා වෙනුවෙන් මොනවා හරි රටේ පුරවැසියෝ එකතු වෙලා ආණ්ඩුව දෙන්න අපි ආරක්ෂා කරන්න. බලපෑම් කරන්න දෙන්නේ නැහැ. ආණ්ඩුව ඇතුලේ ඉන්න සියලුම දෙනා ගැන චෝදනා තියෙනවා නම් කරුණා කළා ප්‍රමුඛතාවය දීලා පරීක්ෂණ කරන්න, සාක්ෂි දෙනවා නම් ඉක්මනින් අද චෝදනා ගොනු කරන්න. ඒ වගේම මම නැවත නැවත කියනවා සාමාන්‍ය සම්ප්‍රදායන කුල ක්‍රමයට චෝදනා දාලා මේ වැඩේ හරියන්නේ නැහැ. වෙනම උසාවියක් ඕනේ ඇන්ටි කරප්ෂන් කෝට් එකක් ඕනේ.
අල්ලස් දූෂණ එරෙහිව නඩු වහන විභාගයක් රටක් ඕනේ මෙවැනි ප්‍රශ්න තිබිච්ච රටවල යුක්තිය සාධාරණ ඉෂ්ට කරේ ක්‍රමයට විතරයි. එහෙම නැත්තම් ඔය පරිචර කටයුතු ප්‍රමාද කිරීමට විවිධ උපක්‍රම කරන්නා වාගේ අධිකරණයේ ක්‍රියාදාමය පාවිච්චි කරලා එහි තියෙන ස්වභාවික ප්‍රමාදය. මොකද සාමාන්‍ය ගමේ ගුණපාලයි සිරිපාලයි ගහගෙන සිරිපාල මලට පස්සේ ඔය නඩු විභාග කරන අවුරුදු 10ක් ගත කරනවා. හරි ඒ ක්‍රමයට මේ වහන්න ගියොත් එහෙම මෙරටේ මිනිස්සු ආණ්ඩුවට බයින එක එක ප්‍රශ්නයක්. හැබැයි මෙරටේ සාමාන්‍ය අහිංසක පුරවැසියාගේ තියෙන මොකද්ද ඒ නිසා ප්‍රශ්නයක් තියෙනවා. මේ දූරධර්ණ අය ආණ්ඩුවේ අපේ වගකීමක් තියෙනවා. ආණ්ඩුවේ මේ විශේෂිත වගකීම් දරන අය කරුණාකරලා ඒ තමන්ගේ යුතුකම මීට වඩා හොඳින් ඉටු කරන්න උටු කරන්නේ නැහැ කියලා මම කියන්නේ. මම අමාරු වැඩ මේවා කියන තරම් විවේචන කරන්න පුළුවන් කරන්න ගියාම කාලය ගත වෙනවා. හැබැයි ඒ වගේම මේ වගකීම් දරන අය පොලිස් නිලධාරි මහත්වරු මීට වඩා තව ඉස්සරහට යන්න ඕනේ. උන් සෑහෙන කපවීම් කරලා තියෙනවා. මම මගේ ගෞරවයක් තියෙනවා. අල්ලස් කොමිසම අතවශ්‍යම කිව්වා වගේ පරීක්ෂණ ගොඩක් කරනවා. අවුට්පුට් එක නැහැ. ඒ වගේම අධිකරණය මේ ප්‍රශ්න ඉක්මන් කරන්න ඕනේ සාමාන්‍ය ක්‍රමයට බෑ. ගරු අග්‍රනිෂ්කාරතුමා සහ අනිකුත් අධිකරණ සේවක කොමිසම මේ ගැන විශේෂයෙන් බලලා අධිකරණ ඇමතුමා මේ ගැන බලලා කරුණාකරලා විශේෂ අධිකරණයක් සකස් කරන්න ඕනේ. අමුතු නීතියක් ඕනේ නැහැ. තීර නීතිය තුළ ට්‍රයල් ඇඩ් බග් ක්‍රමයට වෙනම උසාවි කීපයක් වෙන් කළා. එක දිගට අද හෙට අනිද්ද නඩු වහලා ඉවර කරන්න චෝදනා වැරදි නම් බොරු නම් කියන්නේ දහස් කළා දා පැහැදිලි. මං ඉතාමත්ම ඉක්මනින් යොමු වෙනවා අපේ කීර්ති තෙන්නකෝන් මැතිතුමන්ට, මේ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂතුමන්ට. දැන් මේ වැලි යමුණ වාර්තාව එනවා ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ගැන. ඒ වගේම තමයි මේ හිරගෙදර සිද්ධිය ගැන වෙනම කොමිෂන් වාර්තාවක් එනවා. ඒක අතිශයින්ම සංවේදී කියලා ඒක මේ එළියට දාන්නවත් නැහැ. දැන් මේ වගේම මෙතුමන්ගේ මේ අමාත්‍යංශයේ පහුගෙදර විදුලි බලය අත්හිටුවීම ගැන වෙනම කොමිෂන්, මේ හැම දෙයක් ගැනම මේ කොමිෂන් තියෙනවා. නමුත් මේ කොමිසම් වලින් ඇත්තටම අපි ගිය තැනක් නෑ නේද? අද වෙනකන් අපේ රට කොමිසන් වාර්තා රාශියක් නිර්මාණය කරලා තියෙනවා. කොමිසන් දහස් ගණනක් තිබිලා තියෙනවා. නමුත් අපි කොහෙටවත් ගිහිල්ලා නෑ මේ කොමිසන් වලින්. කොමිසන් වලින් වැඩක් තියෙනවද දෙන්න කොන් මහත්මයා? කොමිසන් වලින් වැඩක් නැත්තේ දේශපාලන උවමනාවකට ඒ දේවල් කරනවා නම් විතරයි. හැබැයිවටම මේ කරුණු කාරණා එලිදරව් දැන් අපිට තියෙන තොරතුරු අනුව ඔය වැලිකඩ බන්ධනාගාරයේ සිදුවිච්ච ඝාතනය පිළිබඳව නංගන් ඇතුළුව කිමට මේ නියෝග දුන්න පුද්ගලයෝ පිළිබඳවත් ඔය වාර්තාවේ තියෙනවා. ඒ පුද්ගලයන්ගේ නම් තියෙන හින්දා තමයි ඔය වාර්තාව එළියට දෙන්නේ නැති. මේ වාර්තාව අරගෙන මේ වාර්තාවේ කියනවා අධිකරණ ක්‍රියාදාමයේ අපරාධ නීතිය යටතේ කටයුතු කිරීමට නිර්දේශ කරනවා කියලා. මේ නිර්දේශය ක්‍රියාත්මක කරන්න විතර නෑ විතරක් නෙවෙයි, ඒක වහගෙන ඉඳීම තුළ තමයි මේ අර්බුදය ඇවිල්ලා තියෙන්නේ. මේකට සාක්ෂි සාමාන්‍ය ක්‍රමවේදය තුළත් සාක්ෂි ඕනතරම් දෙන්න ඉදිරිපත් වෙනවනේ මේ ඉරගෙවල් වල හිටපු පුද්ගලයෝ. ඉතින් මේ අර්බුදය තියෙන්නේ මේ දේශපාලනික උවමනාව මේ රජයට තිබෙනවාද නැද්ද කියන කාරණේ මතම තමයි. අනිත් එක අපේ නලින්ද මහත්මයා මන්ත්‍රීතුමා කිව්වා මේ සජින් වාසගුණවර්ධන මේ මොකද රජයේ සාක්ෂිකාරයක් කරනවා කියලා. මේක අපි හිතනවා මෙහෙම තමයි කියලා. මේ සජින් වාසගුණවර්ධන මේ රජයේ සාක්ෂිකාරයක් තාම කරලා නැහැ. රජයේ සාක්ෂිකාරයක් වෙන්නත් ඉස්සලා තමයි මේක දීලා තියෙන්නේ. රජයේ සාක්ෂිකාරයක් වෙනවා නම් එක නඩුවක වෙන්න ඕනේ. රජයේ සාක්ෂිකාරයක් වෙලා නැහැ මේ පුද්ගලයා තාම. එහෙම වෙන්නත් ඉස්සලා රජයේ සාක්ෂිකාරයක් වෙනවා නම් අපි කැමති එයාට ආරක්ෂාව දීලා මේ වැඩේ කරනවට. රජයේ සාක්ෂිකාරය මොන නඩුවේද රජයේ සාක්ෂිකාරය වෙන්නේ? මෙයා මේක වෙන්නත් ඉස්සලා තමයි මේ ප්‍රභූ ආරක්ෂාව දීලා තියෙන්නේ. ඒක අනිත් එක තමයි මේ රජය යටතේත් ඔය මූලික චෝදනා එල්ලවෙච්ච බරපතල චෝදනා එල්ලවෙච්ච කරුණු කාරණා ගන්නත් තියෙනවනේ. බැඳුම් කර වංචාව එක සහ බැඳුම් කර වංචාව දෙක. පළවෙනි බැඳුම් කර වංචාව ගැන ගොඩාක් කතා කරලා කෝප් එකට ගිහිල්ලා අන්තිමට එක අවස්ථාවකදී සමහර පුද්ගලයෝ කිව්වා මේ ඡන්දෙට සල්ලි හොයාගන්න ක්‍රමයක් නැති හින්දා තමයි මේ වැඩේ කරන්නේ කියනවා වගේ අහිංසක කතාත් කිව්වා. දැන් ඊට පස්සේ දෙවෙනි එකක් උනානේ මේ පහුගිය කාලෙදී අප්‍රේල් පළවෙනිදාට මාර්තු 29 අප්‍රේල් පළවෙනිදා සල්ලි බැඳපු මේ ඒ ක්‍රියාදාමයේ දැන් ජනාධිපතිවරයාත් කියනවා මේ භාණ්ඩාගාරයේ ඉන්න අධිපතිතුමා මේ තනතුර නොදරුවා නම් එහෙම නැත්නම් ඔහු ඉල්ලාස් වෙලා ගියා නම් හොඳයි කියලා. දැන් මේවා කියන එක වඩා හොඳයි, කරන එක ඊටත් වඩා හොඳයි. ජනාධිපතිතුමා කිව්වා එංගලන්තේ ගිහිල්ලා දූෂණ විරෝධී සම්මේලනයෙන් අපේ ආණ්ඩුව මේ සියලුම දේවල් අල්ලස් සම්බන්ධයෙන් කටයුතු කරලා තිනවා, වළක්වන්නට කටයුතු කරලා තිනවා, අපිට මේ විදේශවල තියෙන සම්පත් ආපහු අපේ රටට ගෙන්න ගන්නත් උදව් කරන්න කියලා. මේවත් කියන එක හොඳයි, කරනවා නම් වඩා හොඳයි. අපිට තියෙන්නේ මේක කරන බව නොපෙනෙන එක.
අපි විශ්වාස කරනවා අඩුම ගානේ ජනාධිපතිවරයා එතුමා අර ගිය සැරේ මේ චෝදනාව එල්ල වෙච්ච වෙලාවේ කිව්ව අවංක කතාව සැබෑ ලෙසම අවංක නම් මේන්න තව මාසකින් විතර මේ මේ මොහුගේ කාල දුර කාලය අවසන් වෙනවා ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නන්න මොකද ජනාධිපතිවරයා තමයි නැවත මේ මහා භාණ්ඩාගාරයේ අධිපතිවරයා ඒ තනතුරට පත් කරනවද නැද්ද කියන එක තීරණය කරන්න කියලා අනිත් එක මේ ඒකාබද්ධ විපක්ෂය ඇතුළු කණ්ඩායම් මේ දූෂණ චෝදනා වැඩිපුරම එල්ල වෙලා තිබෙන පුද්ගලයෝ ඉතාමත් සුන්දර බොරු ගොඩක් නිර්මාණය කරලා ඒ බොරු අතිශෝක්තියෙන් ජනතාව අතරට ගෙනහිල්ලා ඒක තමන්ගේ බඩගෝස්තරය සහ පැවැත්ම පිළිබඳව සාධකයක් බවට පත් කරගන්න. ඒකට එක උදාහරණයක් කියන්නම් මේ පාර්ලිමේන්තුව සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් කොහොමද මේ බොරු වලට දායක කරගන්නේ කියලාවරලා. අර පාර්ලිමේන්තුවේ ලොකු කලබගෑනියක් ඇති වුණා ලංකා ඉතිහාසයේ පළවෙනි තරයේට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පහර දීලා ලේසෙලවීමක් දක්වා ගියා මේ පාර්ලිමේන්තුව ඇතුලේ මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා කිව්වා හමුදා ආරක්ෂාව දෙන්නේ නැහැ පාර්ලිමේන්තු කිසිම කෙනෙකුට ලංකාවේ නීති අනුව එක ක්‍රියාත්මක කරන්න ඕනේ නැහැ කියලා. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයා උගන්ඩාවේ යන්නේ නෙවිල් වන්නියාරච්චි කියන මේජර්වරයා සහ සම්පත් කියන කර්නල්වරයා එතකොට ඔහුට හමුදා ආරක්ෂාව දීලාද තියෙන්නේ නැද්ද දෙවෙනි පාරනේ තමයි ඔහු මේ 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 ගුවන්තොටුපළ දක්වා යන්නේ යුද හමුදා වාහනයක මේ වාහනත් තාම තියෙනම මේ හමුදා නිලධාරිනුත් හතර දෙනෙක් මේ උගණ්ඩාවේ ගියේ හින්දා ඒ නන්ටික එළියට ආපු හින්දා තියෙනවා මේ අපිට තියෙන ප්‍රශ්නේ තමයි මහින්ද රාජපක්ෂ මහත්මයාට ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා නම් මේ නිවිල් වන්නියාරච්චි වගේ පුද්ගලයොත් එක්ක යන්න හොඳ නැහැ මොකද ඔහුට තියෙනවා අපරාධ චෝදනා 18 විමර්ශන ඉතින් මේ වගේ පුද්ගලයොත් එක්ක අපි සාමාන්‍යයෙන් යන්නේ නැහැනේ පිට් පොකට් ගහන මිනිහෙක් අපි දන්නවනම් රත්තරන් මාල කඩන මිනිහෙක් එක්ක අපි ළඟින් එනවනම් අපි දන්නවා පොඩ්ඩක් පර්ස් එක පරිස්සම් කරගෙන මාළි පරිස්සම් කරගෙන මුද්ද පරිස්සම් කරගෙන යන්න. ඉතින් මේ වගේ පුද්ගලයොත් එක්ක විදේශගත වීමම මේ ආරක්ෂාවට ලොකු තර්ජනයක් වෙන්න හොඳයි. ඒක ගැන හිතලා අපි මේ ආණ්ඩුවට කියන්නේ මේ විදිහේ විසඳන්න පුළුවන් ප්‍රශ්නවත් ඉක්මනට විසඳලා දාන්න. මොකද නැත්තම් හැබෑ ලෙසම ඔය කියන ජීවිත තර්ජන එන්නත් පුළුවන් ඊට වැඩිය දේවල් නැති වෙන්නත් පුළුවන්. තප්පර 30යි තෙන්නකොන මේ ක්‍රියාදාමය ක්‍රියාවෙන් ඔප්පු කරන්නට වගකීමක් තියෙනවා. සිරිලිය ගිනුමේ ප්‍රශ්න කිරීම සිද්ධ කරනකොට ශිරාන්ති රාජපක්ෂ මහත්මිය අර 22 22 22 2V අර හැඳුනුම්පත් අංකය පිළිබඳව විමර්ශන කරගෙන යනකොට කථානායක නිලසිනසට ගෙනල්ලා මේ ප්‍රශ්න කිරීම කරන්නට අවශ්‍ය මාවත හදලා දුන්නේ නැත්නම් එක්සත් ජාතික පක්ෂ රජයේ අගමැතිවරයා මං හිතන්නේ මේ තරම් අර්බුදයකට මේ ප්‍රශ්නය යන්නේ නැති වෙන්න තියෙනවා. ඒකට නියමිත ක්‍රමවේදයේ යන්න දුන්නා නම් මේ හැබෑලෙස මාණ්ඩුවට මේ වංචා දූෂණ අක්‍රමිකතා වළක්වන්නට කැමැත්තක් දේශපාලන රැඩියාවක් තියෙනවා කියන එක පෙන්වන්නට තිබ්බ ක්‍රියාවේ. ඒක නොකිරීමේ ප්‍රතිඵලය මේ වෙනකොට මේ ආණ්ඩුව පිටිපස්සෙන් දිගින් දිගටම ඇවිල්ලා තියෙනවා. මේ උත්සාහය මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළු කණ්ඩායම පවුලේ පුද්ගලයෝ මේ අපරාධවලට සම්බන්ධ සැබෑ පුද්ගලයෝ ආරක්ෂා කරගෙන තව අවුරුදු 3කින් නැත්නම් 4කින් මැතිවරණ ක්‍රියාවලිය ආශ්‍රිත දේශපාලන වාසියක් ගන්න හදනවා නම් අපි නම් විශ්වාස කරන්නේ ඒ ක්‍රියාදාමය තුළ ඉතාමත් අවාසනාවන්ත තත්වයන්ට ඇති වෙන්නට පුළුවන් අනික් අතට එහෙම කිරීම තුළ පරාජයටපත් වෙන්නේ මේ රටේ ජනතාව මොකද මේ රටේ ජනතාව අර උණ්ඩයට රාජ්‍ය දේපල අයතා පරිහරණය ඇතුළු සියලුම කාරණාවලට වැඩිය ජනවාරි 8 වෙනිදා ඡන්දය කෙරෙහි විශ්වාසය තිබ්බා. අන්න ඒ ඡන්දය කෙරෙහි විශ්වාසය තැබීමේ ගෞරවය රකින්නට මේ රටේ සියලුම මහජන නියෝජිතයන්ට රජයට වගකීමක් තියෙනවා. බොහොමත්ම ස්තුතිය කීර්ති තෙන්නකෝන් මැතිතුමනි. අපි සියලු දෙනාටම අද විද්වත් සභාවට සහභාගී වෙච්ච විදුලි බලහා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ අජිත් පී පෙරේරා මැතිතුමන්ටත් ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාටත් ඒ වගේම ග්‍රාවේ පුවත්පතේ කතෘතුමන් වන නීතිඥ කේ ඩබ්ලිව් ජනරංජන මහත්මයාටත් නීතිඥ තුෂාර දිසානායක මහත්මයා ප්‍රචාරක ලේකම්තුමා පිවිතුරු හෙළවුරුමේ එතුමන්ටත් ඒ වගේම කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂක සමාජ ක්‍රියාකාරී කේකුවන කීර්ති තෙන්නකෝන් මහත්මයාටත් අපි ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපිත් එක්ක එකතු වුණාට අවසාන වශයෙන් මේ සාකච්ඡාවේදී පැය දෙකක් පුරාවට මේ පැවැත්වුණු සාකච්ඡාවේදී අපි සාකච්ඡා කරපු දේවල් වලින් එක දෙයක් අපට පැහැදිලිව නිගමනයට අපිට එන්නට පුළුවන්කම ලැබුණා අල්ලස් දූෂණ සඳහා වෙනම අධිකරණ පද්ධතියක අවශ්‍යතාවය දැඩි ලෙස පවතිනවා ඒක දේශපාලනයෙන් තොර දේශපාලන
දේශපාලන අවශ්‍යතාවයන් වෙනුවෙන් කරන දෙයක් නොවේ ඒ දේ සමස්ත සමාජය වෙනුවෙන් රට වෙනුවෙන් කළ යුතු දෙයක් බවට පත් වෙනවා ඒ වගේම තමයි දේශපාලන සංදර්ශන වලින් හෝ දේශ තමන්ගේ දේශපාලන අනාගතය සරි කර ගැනීම සඳහා හෝ ස්ථාවර කර ගැනීම සඳහා දූෂිතයන්ට සහ වංචාකාරයන්ට දඬුවම් දීම හෝ නොදීම තුළින් කිසිදු ඉදිරි ගමනක් අපේ රටටවත් සමාජයටවත් ඇතිවන්නේ නැහැ කියන කාරණාවන් පිළිබඳව තමයි අද දවසේදී අපි සාකච්ඡා කරේ ඒ සාකච්ඡාවන් වල අවසාන නිගමනය බවට පත් වුණේ. ඉතින් අද දවසේ අපි නැවත නැවතත් මතක් කරනවා වැස්සෙන් සුළඟෙන් නායයන් වලින් ඔබ ඔබේ ගම සහ ඔබේ ආවට පරිසරය පිළිබඳව සැලකිල්ලෙන් ජීවත් වෙන්න සිටින්න ඕනෑම මොහොතක අනතුරක් සිදුවිය හැකි මේ දිනවල පවතින මේ කාලගුණික තත්ත්වය පිළිබඳව ඒ වගේම විපතට පත්වෙච්ච අපේ සහෝදර ජනතාවට අපේ හෘදයාංගම භක්තිය ඒ වගේම ඔවුන් සමග අපි සිටින බව නැවත නැවතත් මතක් කරමින් ස්වාධීන රූපවාහිනී සේවයේ ඔබේ පෞලේ නාලිකාව ලෙස ඒ සභාපතිතුමන් අතුරු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම ඔබ සමග නිරන්තරයෙන්ම රැඳී සිටින බවත් ඉදිරියේදී අපි ඔබ බලන්නට එන බවත් පොරොන්දු වෙමින් අද දවසේ අපි ඔබෙන් සමු ගන්නවා ලබන සතියේත් අපි හමු වෙමු මේ වෙලාවටම තවත් වැදගත් මාතෘකාවක් පිළිබඳව කවුද ඇත්ත කියන්නේ ඔන්නෑ වැඩසටහන තුළින් අද රාත්‍රියේ අපි ගිහිල්ලා එන්න ඔබට ජය